කොළම දිස්ත්‍රිකය ගත්තොත් එහෙම පාරින්දයා සියයට හැටක් කොළඹ දිස්ත්‍රික්කයේ සියයට හැටක් ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව විදිහට අපිට හඳුන්වන්නට පුළුවන් පසුරු දෙක වෙන විට මේ අපි ඊළඟට යන්නට සූදානම් වෙනවා. අපි යමු ගම්පහට නේද? වැඩිම ඡන්දදායකින් පිරිසක් ඉන්න ගම්පහ අපිට වාර්තා වෙන දිලීප 62% ප්‍රතිශතයක් මේ වෙද්දී ඡන්දේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. කළුතර පැත්තට ගියොත් 60% පමණ ප්‍රතිශතයක් තමයි වාර්තා වෙන්නේ. ඒත් එක්කම අපි අර කලින් සඳහන් කර නුවරඑළිය දිස්ත්‍රික්කයේ 70%ක පමණ ප්‍රමාණයක් පිරිසක් මේ වෙද්දි තමන්ගේ ඡන්දය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. පරිඳය ඉතාම විශේෂ කාරණයක් නේද? අනිවාර්යයෙන්ම 70%ක් පමණ දෙනා මේ වන විට පස්වරු දෙක වන විට ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 70%ක ප්‍රතිශතයක් අපිට දකින්නට ලැබෙනවා නම් නුවරඑළියෙන් ඉතාම විශේෂ තත්වයක් වෙනවා. ඒ කියන්නේ මේ ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලයට ඉතාම ලොකු බලපෑමක් කරන්නට අද රාත්‍රිය වන විට මේ ජනතාවට මේ ප්‍රජාවට හැකියාව ලැබෙන බව තමයි අපිට සඳහන් කරන්නට තියෙන. නුවරඑළියේ 70%ක් විදිහටයි සටහන් වෙන්නේ. අපි අමුද ගාල්ලට ගාල්ල දිස්ත්‍රික්කය අපිට වාර්තා වෙනවා 61% ප්‍රතිශතයක් දැන් මේ පසුරු දෙක වෙද්දි පාරින්ද දැන් ඔබයි මමයි කතා කරන මේ වෙලාව වෙන විට දැන් 3:10 වෙලා. ඔව් එතකොට තවත් මේ ප්‍රතිශත වර්ධනයේ වීමක් තමයි තියෙන. අපි ගාල්ලෙන් යන්නේ සූදානම් වෙන දෙලිප මාතර පැත්තට. මාතර පිළිබඳ අවධානය යොමු කරොත් මේ වෙද්දි 64% ප්‍රතිශතයක් තමන්ගේ ඡන්දය ප්‍රකාශයට පත් කළ තියෙනවා. මාතර දිස්ත්‍රික්කයේ 64% ඡන්ද ප්‍රතිශතයක්. ඔව් අපි අමුද හම්බන්තොට පැත්තට වමට බර ප්‍රදේශයක් 60%ක් ජනතාව මේ වන විට එකනේ පසුරු දෙක වන විට ඡන්දය ප්‍රකාශ කර අවසන් බවට අපිට දිස්ත්‍රික් ලේකම් දිස්ත්‍රික් තේරීම් බහර නිලධාරීන්ගෙන් අපිට දැක ගන්නට ලැබෙනවා. ඔව් දැන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කියලා කියන්නේ දිලිප සාමාන්‍යයෙන් දැඩි බලපෑමක් මැතිවරණයකදී එල්ල කරන්න පුළුවන් දිස්ත්‍රික්කයක්. ඒත් එක්කම අපි සසදා බැලුවොත් මේ වෙද්දි කොහොමද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව කියලා 60%ක් මේ වෙද්දි ලියාපදිංචි ඡන්දදායකින්ගෙන් ඡන්දේ ප්‍රකාශයට පත් කළ තියෙන තැන 60%ක් කියලා කියන්නේ ඇත්තටම මේ විශාල ප්‍රතිශතයක් දෙලීම. ඇත්තටම මිනිස්සු ඡන්දේ පාවිතා කරලා තියෙනවා. මිනිස්සු ඡන්ද මධ්‍යස්ථානවලට ගිහිල්ලා තියෙනවා. ඒ නිසාවෙන් තමයි මේ වගේ ප්‍රතිශතයක් මේ වෙද්දි පසුරු දෙක වෙද්දිත් තමන්ගේ ඡන්දය ප්‍රකාශයට පත් කළ තියෙන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.